ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ ඔබ වෙත ගෙන එන්නේ. සිය උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේශාණීට මෙගදර. ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල. කඩිනමින් නව අයවැයක් බදු ආදායම 15%කින් නංගන්න සූදානමක්. සර්ට එදා යස් කියපු අය හෙට නෝ කියයිද? යතුරු පැදියක් සොරකම් කොට ගේ දොරකඩම නතර කරගන්න හොරා කවුද? තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරයක් ඊයේ ආරම්භ වුණා. පාර්ලිමේන්තු සැසිවාරයේ ඊයේ දින ආරම්භයේදීම මුදල් අමාත්‍ය අලි සප්‍රි මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළා. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා එක පෙබ්බඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්න විසඳනවා කියලා. දැන් මම පිස්සෙක් වෙන්න ඕන. මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා. tax rate එක වැඩි විය යුතු කාලෙක අපි ගිහලා tax අඩු කරා. ඒක මම පිළිගන්නවා ඓතිහාසික වරදක්. යැපුම් මානසිකත්වයේ උඩ මිනිස්සුන්ට බිලිපිත්තක් දෙනව වෙනුවට මිනිස්සුන්ට මාළුවෙක් දීපු ප්‍රතිපත්තියේ අවසාන ඵලය තමයි අපි මේ ඇවිල්ලින්නේ. 2059 වර්ෂයේ අවසාන වෙනකොට බිලියන 7ක තිබුණු විදේශ සංචිතය අද අපි බාර ගන්නකොට මිලියන 50ක්වත් නැහැ. මම පිළිගන්නවා IMF එකට මීට ඉස්සර අපිට යන්න තිබුණා. ඒහා සමානවම රුපියල මීට ඉස්සෙල්ලා ක්‍රමක්‍රමයෙන් ඩිප්‍රීෂিয়েට් කරන්න තිබුණා. ණය ප්‍රතිවුණගත කිරීම සඳහා කල්ගත වීම ඒක මේ රජයේ පැත්තෙන් සිද්ධ වෙච්ච වරදක්. මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගේ ජොබ් එක. IMF එකට ගියා කියලා ඒක ඇලඩින්ගේ පුදුම පානක් නෙවෙයි. අවම වශයෙන් මාස 6ක්වත් යයි අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න. 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළපු අයවැය තවදුරටත් යථාර්ථවත් නැහැ. ඊකා ඉක්මනින්ම අලුත් අයවැයක් ගැනීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බදු ආදායම මම හිතනවා 15%කට වගේ වැඩි කරගන්නට අපිට සිද්ධ වෙනවා ඊළඟ වසර දෙක තුන ඇතුළත. නැත්තම් ඉතින් කවුරු ආවත් වෙන කරන්න දෙයක් නැහැ. තව තවත් ණය අරගෙන දෙන්න තමයි වෙන්නේ. මගේ මේ ආශනය මගේ මේ මිනිස්ට්‍රියක විතරක් නෙවෙයි මගේ മന്ത്രി ධූරයත් මම දෙන්නම් ඔබ යෝජනා කරන දක්ෂ මිනිස්සුයෙකුට මේකට ඇවිල්ලා කරන්න පුළුවන් හොඳ එක්කෙනෙක්ව තෝරගන්න. මුලින්ම මම මෙතනින් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහලා ඒ සීට් එක දෙන්න. ඔබතුමා ලොකුවට කතා කරා මේ බිලිපිත්ත ගැන. ඔය බිලිපිත්ත පාවිච්චි කරලා අර පැන්ඩෝරා වලේ හොරා කාපු සල්ලි ටික ගෙනාවොත් ඒ ඩොලර ටික ගෙනාවොත් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? එතකොට මේ එක එකා පස්සේ හිඟා කන්න යන්න ඕනේ නැහැ. ඉන්ටර්නැෂනල් ඩෝනර් කන්ෆරන්ස් එකක් කැලවන්න අපේ රටේ. අපි සූදානම් උදව් කරන්න. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යන්න ඕන. අපි මේ බලතණ්හාවෙන් මේ අගමැතිකම් ගන්න, ජනාධිපතිකම් ගන්න, ඇමති යන්තට්ටු ගන්න එහෙම රුදාවක් නැහැ. විශ්වාස බංග යෝජනා දෙකට හෙට දවසේ අපි ඒක ක්‍රියාත්මක කරමු. තටම තටම ඉන්න එපා. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් එයාබස් 25ක් ගත්තා. කරුණාකරලා ශ්‍රී ලංකන් සේවයට කියන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දෙනකන් කිසිම ගුවන් යානයක් මිල දීලා ගන්න එපා. මොකද කෝප් සභාවෙන් කියලා තියෙන්නේ ගුවන් සේවය විකුණන්න කියලා. එතුමා කියනවා IMF එකට කලින් යන්න තිබ්බලු. ඒක ඓතිහාසික වැරද්දලු කියන ඇති එක. ඒව අපි කිව්වනේ අගමැතිතුමා. එදා සවන් දුන්නනම් ගරු අගමැතිතුමා අද අපේ රට බංගලොත් නැහැ. ඩොලර් මිලියන 50ලු තියෙන අගමැතිතුමා. තෙල් නවක්වත් බා ගන්න බෑනේ. ඒ කියන්නේ මේ රට බංගලොත් බා වෙනුත් පල්ලහැට වැටලා කියන එක අද මුදල් ඇමතිවරයා කියන්නේ. දැන් බලන්න ඩොලරේ තාමත් වැටෙන 360යි ඔෆිෂියලි 420යි අන්ඔෆිෂියලි. කොහෙද මේක නවතින්නේ? හරි කවුද මේ විදියට රටක මුදල් ඒකකයේ අපහා කරන්නේ? ඒකට කවුද වග කියන්නේ? මේක සාපරාධී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. මේ කට්ටිය accountable වෙන්න ඕනේ. මේ කට්ටිය වග කියන්න ඕනේ. මේ කට්ටිය වගවීමක් තියන්න ඕනේ. තමන්ගේ මුදල පාලනය කරගන්න බැරි වීමේ වැරද්දට මහ බැංකු අධිපතිවර හිරේ ගියා තායිලන්තේ. මුළු රටක්ම ආර්ථික අමුසොන බවට පරිවර්තනය කරලා අනේ අපි අතින් හීනී වැරද්දක් වුණා කියලා පිළිගැනීම සාධාරණ. ඒක බාරාන්තික වැරද්ද. ඒ වරද්දට මූලික වශයෙන් මේ ජනාධිපතිවරයා වග කියන්න ඕන. ඒ කැබිනට් මණ්ඩලයට මේ වගකීමෙන් අත්තරින්න පුළුවන්. මේ වගකීමේ මුදල් අමාත්‍යවරයාට අත්තරින්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මුලසුනේ තබාගෙන ගොඩනගන කිසිදු සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේකට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔව් ඉවත් වෙනවා නම් අග්‍රාමාත්‍යවරු ඉවත් වෙනවා නම් පාර්ලිමේන්තුව තුළ යම් එකගතාවයකට අපි සූදානම්. බොහෝ දෙනෙක් අද හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බේල් අවුට් එකක් නැත්නම් එයාලගේ සහය ලබා ගත්තම අපේ සියලුම ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න අතුරුදහන් වෙයි කියලා. IMF එක යෝජනා කළා දිනවා කාරණා හතරක් පාක් මේක කරන්න කියලා. ආණ්ඩුව අද වෙනකම් වචනයක්වත් ඒකට කතා කරන්නේ. අපි ක්ලාස්ටි සමහර විසඳුම් ඉදිරිපත් කරන්න. හැබැයි රජයක ක්‍රියාත්මක කරන්න. දැන් ටෙලිවිෂන් ටෙලිබැකිය. ටෙලිවිෂන් ටෙලිබැකිය. අප දුප්පත් දුප්පත් නෙවෙයි නිවැරදි වචනය බංකොලොත් බංකොලොතුත් නෙමෙයි වඩාත්ම නිවැරදි වචනය බංකොලොත් වෙන්න ඉඩ හැරිය රටක්. අප ඊයේත් සඳහන් කළ පරිදි දැන් අතේ තියෙන්නේ ඩොලර් මිලියන 50යිලු. ඒ කියන්නේ එක තෙල් නැවක් විතරයි ගන්න පුළුවන්.
විදේශගත ශ්‍රමිකයින්ගෙන් ව්‍යාපාරිකයින්ගෙන් මොන තරම් ඩොලර් එල්ලුවත් එවන්නේ නැහැ. කිසිම අයෙකුට අපේ හොර දේශපාලන නඩය දැන් විශ්වාස නැහැ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයාගේ උත්සාහය අගය කරනවා. නමුත් විදේශගත ශ්‍රමිකින් බයයි, දුක් විඳලා හම්බ කරන ඒ තුට්ටු දෙකත් මෙහාට එවනකොටම හොරා කාවි කියලා. හොරා කෑවේ නෑ, හොරා කන්නෙත් නෑ කියන එකට කදිම උත්තරය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලබා දුන්නා. මේ ජාලි වික්‍රමසූරිය පිළිබඳ ගීපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. තිරුනඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දීපල තිබෙන්නේ. විශාල උත්සාහයක් දරුවා යහපාලන කියන ආණ්ඩුව මෙම එයා බස් ගිවිසුම කැන්සල් කරා. කැන්සල් කිරීම සඳහා ඩොලර් මිලියන 115ක් දුන්නා. ඩොලර් මිලියන 115 ආසන්න වශයෙන් ගත්තොත් තෙල් නැව් හතරක්. ඒ ෆයිල් පිටින් මේ අනුරලට අහුණු ටික විතරයි. බැලූ බැල්මට මීට වඩා හොරා කාලා තියෙනවා. නැත්නම් මේ රට මෙහෙම බංකොලොත් වේවිද? මේ වෙලාවට මතක් වෙන්නේ පුතාලා 3 දෙනයි රුපියල් 100 කතාවයි. තාත්තා කෙනෙකු රුපියල් 100 ගානේ පුතාලා 3 දෙනාගේ අතට දීලා කිව්වා ඒ සල්ලි වලින් ඕනම දෙයක් අරගෙන කාමරය පුරවන්න ක්‍රමයක් හොයන්න කියලා. එක් පුතෙකු රුපියල් 100ට පිදුරු ගෙනල්ලා කාමරය පුරවන්න උත්සාහ කළා. අනිත් පුතා පුළුන් ගෙනත් කාමරය පුරවන්න උත්සාහ කළා. මේ දෙන්නටම කාමරය පුරවන්න ලැබුණේ නැහැ. අනිත් පුතා රුපියල් 2කට ඉටිපන්දමක් අරගෙන ඒක පත්තු කරලා කාමරයේ තිබ්බා. කාමරය ආලෝකවත් වුණා. හැබැයි 3 වෙනි පුතා රුපියල් 100ෙන් 98ක්ම සාක්කුවේ දාගත්තා. ටික වෙලාවක් යනකොට ඉටිපන්දම දිය වෙලා ආලෝකය අඩු වෙලා නිවිලා ගියා. ඇත්තටම අපේ රටේ මේ දේශපාලන නඩය ඒකමයි කළේ. ඉටිපන්දම් එළිය පෙන්නලා රටම මංකොල්ල කාපු එක. ඒ කියන්නේ රුපියල් 100ෙන් 98ක්ම සාක්කුවේ දාගත්ත එක. ඒක නිසා තමයි මේසා විශාල ණයකන්දක් ලෝකෙන් ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් ණය අරගෙන තියෙනවා. ණය දීපු රටවලුත් තියෙනවා. ආපසු ගෙවන වාරිකක් තියෙනවා. පොලියත් ගෙවන්න ඕනේ. පුදුම වැඩේ කියන්නේ ඒ ණයවලින් කරපු දෙයක් නැහෙනේ. අරගෙන තියෙන්නේ එක එක රටවලින් නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන්. මේ ගත්ත ණය ඒ විදේශ ආයතනවල හෝ අධීක්ෂණයට ලක් වෙලා නැහැ. පුදුමේ කියන්නේ මේ බොහෝ ව්‍යාපෘතිවලට මුලින් ඉල්ලූ ණයට පසුව තව අතිරේක ණයකුත් අරගෙන තියෙනවා. මේ මහා ණයකන්ද ඇත්තටම කවදාවත් නිවැරදිව විගණනය වුණෙත් නැහැ. මොකද විගණනේ කරන්න මෙහෙම ණය ගන්නවා කියලා දැනගෙන ඉන්න එපායයි නේද? දැන් ඒකත් හරි පැහැදිලි. කවුරු කොහොම ඔළුවෙන් හිටගෙන කිව්වත් අනේ අප ඩොලරයක් තියා සතයක්වත් හොරකම් කරලා නැහැ කියලා. එහෙනම් ඔය මන්ත්‍රී හෝ ඇමති වැටුපෙන් ඔය ගෙවන සැපවත් සුකෝකබෝගී ජීවිතය රටටම කියලා දෙන්නකො. අපිත් ආසයි ඔහොම ජීවත් වෙන්න. මේ මැති ඇමති දේශපාලන හොරුන් මෙහිදී මුවා වෙන්නෙම වත්කම් බැරකම් ප්‍රකාශයට. ඒ කියන්නේ තමන්ගේ නමට ඇති චංචල සහ නිශ්චල සියලු වත්කම් හෙළි කරන ප්‍රකාශයට. අප මෙහෙම හිතමු, යතුරු පැදියක් හොරකම් කරන හොරෙක් හොරකම් කළ යතුරු පැදිය තමාගේ නිවසේ ඉදිරිපිටම තියාගෙන ඉන්නවද? නෑනේ. හොරකම් කළ සැනින් යතුරු පැදිය කෑලි කඩලා විකුණන තැනකට ගිහින් දෙනවා. ආයේ ඉතින් එහෙම යතුරු පැදියක් තිබුණද කියලවත් සෙවිලි බොරු. අපේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනත් එහෙම තමයි. හොරාගත්ත අයිතු ධනය තියෙන්නේ වෙන වෙන ගෝලීන් ළඟ. සමහර විට ප්‍රසිද්ධ ව්‍යාපාරිකින් ගාවත් තියෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් ඔය හතු පිපෙන්න වගේ අවුරුද්දට 2කට පොහොසත්තුණු ව්‍යාපාරිකින් ගැන හොයන්න එයාලා ළඟත් මේ හොරාගත්ත සල්ලි තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේ හොරාගත්ත සහ හොරා ගන්න ධනේ හංගලා තියන්නේ. එකක් හරි පැහැදිලි, මේ අයට වැටුපෙන් මේ ජීවිත ගෙවන්න බෑ. දේශපාලනයට එනකොට තිබුණේ යාන්තම් උළුදාපු පුංචි ගේ කෑල්ලක්. අද ඒකට හරියන්න විදෙස් රටවලත් නිවාස ධනය දීපල නිරූපමලගේ තිරුණඩේෂන්ලගේ නිවාස ඊට කදිම සාක්ෂි. දැන් අපේ රටේ තරුණ කණ්ඩායමක් ඊයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක හරි අපූරු ඉල්ලීමක් කළා. ඒ මේ දේශපාලනඥින්ට නම්බුනාම තාන්න මාන්න දෙන්න එපා කියලා. දීපුවත් ආයෙත් අරගන්න කියලා. ඒ තරුණ ඉල්ලීමට අපත් යම් සාධාරණයක් කළ යුතුයි.
අද සිටවත් දේශපාලනඥයින්ට අතිගරු ගරු ශ්‍රීමත් ආදී විශේෂණ ගෞරව නාම අත්හරින්න ඕනේ. හෝන් ගහගෙන පාරේ වැරදි පැත්තෙන් අපිවත් පෙරලගෙන යට කරගෙන වේගයෙන් යන ගමන්වලට විරුද්ධ වෙන්න ඕනේ. යනවනම් අපි වගේම වර්ණ සංඥා ළඟත් නතර වෙලා පොලිමේ එන්න. හදිසියක් නම් ගිලන් රථයක් කරගෙන ඒක යන්න, ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ ජාතික ධනයෙන් නැත්තම් ජනතාවගේ බදු මුදල් වලින් විදේශ නායකින් හෝ ඉදිකරන දේ සඳහා කිසිදු ගොඩනැගිල්ලකට මොනම හේතුවක් උඩවත් දේශපාලනඥින්ගේ නම් දාන්න දෙන්න එපා. ඒ වගේමයි ඒ විවෘත කිරීම සඳහා දේශපාලනඥින් ගෙන්වන්නත් එපා. පීත්ත පටිය කපන්න ගමේ පොඩි එකෙකුට දෙන ක්‍රමයක් හදන්න. ඒ වගේමයි තමන්ගේ පෞද්ගලික ධනයෙන් හැර ජාතික ධනයෙන් ඉදිකරන කිසිදු ගොඩනැගිල්ලකට පාරකට දේශපාලනඥින්ගේ නම් දානවා නම් ඒකට විරුද්ධ වෙන්න අපට පුළුවන්කම තියෙන්න ඕනේ. අනාගතයේදී දාපු නම් ඉවත් කරන්නත් හැකි වෙන්නට ඕනේ. පාසල් විහාරස්ථානවලට ඉතා වැදගත් උත්සව අවස්ථාවලට දේශපාලනඥින්ව ගෙන්වන පුරුද්ද අතහරිමු. අඩුම ගානේ රට දිනපු ලොව දිනපු විද්වතෙක්ව ගෙන්න ගන්න, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරයෙක්ව ගෙන්න ගන්න, එමත් නැත්නම් ක්‍රීඩාවෙන් රටට නමක් ගෙනාපු කොල්ලෙක් කෙල්ලෙකුට අවස්ථාව දෙන්න. ඒත් බැරි නම් අලුත් නිර්මාණ කරපු අලුත් නිපැයුම් කරපු තරුණ තරුණියකට ඒ අවස්ථාව දෙන්න. එහෙම අයෙක්ව ගෙන්න ගන්න. ජනපති අගමැති තමන්ගේ පාසලේ ආදි ශිෂ්‍යයන් වුණ පළියට ගෙන්න ගන්න එපා. මොකද යාලාවම පාසලට සමහරක් වෙලාවට ඒක අවනම්බුවක්. බොහෝ විට අනතුරක් ආපදාවක් වුණහම මාධ්‍ය අපද වාර්තා කරනවා ජනාධිපතිතුමා, එහෙමත් නැත්නම් අගමැතිතුමා, එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමැතිතුමා විපතට පත් වූවන්ට වහා වෛද්‍ය ප්‍රතිකාර දෙන්න කියලා උපදෙස් දුන්නා කියලා. රෝහලකට රෝගියෙක් ගෙනාවහම ආයි වෛද්‍යවරුන්ට ජනාධිපතිගේවත් අගමැතිගේවත් සෞඛ්‍ය අමැතිගේවත් උපදෙස් ඕනේ. ඕනම රෝගියෙකුට අපරාධකාරයෙකුට වෙඩි වැදලා ගෙනාවත් වෛද්‍යවරු ඒ ජීවිතය බේරගන්න අවශ්‍ය නියම දේවල් නිසි වෙලාවට කරනවා. එනිසා මේ ඒ අයගේ උපදෙස් මත මේවා ක්‍රියාත්මක වෙනවා කියන ඒ සංකල්පය සහ ඒ වැරදි මතවාදයත් දැන් අයින් කරන්න කාලය ඇවිල්ලා. දේශපාලනඥයින්ව පුම්බන එක, ඒ අයට නැති ගෞරව දෙන එක, වරප්‍රසාද දෙන එක දැන් නතර කරන්නම අප සටන් කළ යුතුයි. ඒ සඳහා රටක් ලෙස පක්ෂ, ජාති, පාට, කුල, ආගම් ભેද නැතුව එකතු විය යුතු කාලය ඇවිල්ලා. දැන් ආයේ පරණ මැති ඇමතිවරු අලුත් ආණ්ඩුවක් හදාගන්න උත්සාහ කරනවා. අන්තර්වාර සභාග ආදී විවිධ නම් වලට මුවා වෙලා එකම කණ්ඩායම එහාට මෙහාට තනතුරු මාරු කරගන්නයි මේ උත්සාහ කරන්නේ. අවලස්සන ඇමරිකානුවා කියලා බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා කළ අය රාජපක්ෂලා එක්ක ආයේ ගනුදෙනු කරන්නේ නැහැ කිව්ව අය ගනුදෙනු අත ඇරලා නැහැ. දේශපාලනය සැබෑ ගනුදෙනුවක්. දැන් කතාව හරි පැහැදිලි. අප පසුගිය මාසයේ පුරාම රට මුහුණ දෙන අර්බුදය සඳහා සමාජය තුළම ඇති දේ විශ්ලේෂණය කරමින් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. අප නිතරම සඳහන් කළේ සියලු ආණ්ඩු ණය අරගත් බවයි. එය අප හැඳුන්වුවේ ණය 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 ලෙසයි. අපේ රටේ ආදායම් වියදම් පරතරය සදාකාලිකවම වැඩි වෙමින් පවතිනවා. සෑම අයවැයකදීම අයවැය පරතරය වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. අප ණයන ආදායමට වඩා ආනයන වියදම ඉහළයි. බොහෝ ණය අරගෙන ආරම්භ කළ සමහර ව්‍යාපෘති නිෂ්ඵලයි. ණය සහ පොලිය විතරමයි. මේවා හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් කරලා තියෙනවා. විශාලම අපරාධය සොරාකෑම, දූෂණය සහ වංචාව. ඒකත් හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් කරලා තියෙනවා. ආයේ කතා දෙකක් නැහැ. කලක ග්‍රීක බොන්ඩ් ගැන කතා කරනකොට තව කලෙක මහබැංකු බැඳුම් කර හොරකම ගැන කතා කරනවා. පුදුමේ කියන්නේ හැම මැතිවරණයකම ප්‍රධාන සටන් පාඨය හොරකම, දූෂණය, වංචාව. විශේෂයෙන් ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට බලය ගන්නෙම, බලය ගත්තෙම ඊට පෙර පැවති ආණ්ඩුව මහා දූෂණ වංචා කළා කියලා. ඊට පසු එයාලා බලය ගන්නවා. අල්ලගත්ත හොරෙකුත් නැහැ, හොයාගත්ත දූෂණයකුත් නැහැ. ඇත්ත
ඇත්තම ගත්තම ප්‍රධාන පක්ෂ දෙකම තම තමන්ටම හොරු කියා ගන්නවා. නමුත් ඒ කාවවත් හොරු හිරේ දාලත් නැහැ, අල්ලලත් නැහැ. දැන් මේ රට මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික දේශපාලන අර්බුදයටත් මේ ප්‍රධාන පක්ෂ දෙක 90%ක් වග කිව යුතුයි. විවිධ අවස්ථාවල මුක්කු ගහපු අනිත් පක්ෂත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ. දැන් රටම ජනපති අගමැති ප්‍රමුඛ කණ්ඩායමට යන්න කියනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හොරු එක්ක ඩීල් නැහැ කියනවා. දැන් අන්තර්වාර සභාග මොනෝහරි හදන්න හදනවා. සමහරු කියන්නේ අලුත් ආණ්ඩුවක් කියලයි. අලුත් නැහැ, පරණයම තමයි. බලමු ආයේ එකතු වුණ කණ්ඩායම කවුද කියලා. නිමල් සිරිපාල්ද සිල්වා, බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මේ වගේ ආණ්ඩුව ආරම්භ කරන අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුම තමයි මේ ආයේ කැරකෙන්නේ. දැන් මේ සියලු දෙනාම ආයේ සාකච්ඡා පවත්වනවා. අන්තර්වාර හරි, සභාග හරි, සර්වපාක්ෂික හරි, මොකක් හරි එකක් හදන්න. සර්වපාක්ෂික හදන්න ජාතික ජනබලවේගේ එන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසත් එන්නෙම නැහැ කියනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ දවස්වල ඊට වඩා ජාතික ප්‍රශ්නයක් තියෙනවා. ඒ රංජන් රාමනායක මහත්මයාව හිරගෙදරින් මුදා ගන්න එක. ඒ නිසා එතුමා ඒකට සටන් කරනවා. දැන් කොහොම වුණත් ආයේ කැරකිලා අර පරණ අය අතටමයි යන්නේ. ඒ කියන්නේ ආයෙත් ගම්මන්පිල්ලා, වාසුලා, විමල් වීරවංශලා, දිනේෂ් ගුණවර්ධන මේ හැමෝම තමයි ආයේ ඇමතිකම් බෙදාගෙන මේ රට කරන්න වෙන්නේ. අපට අහන්න තියෙන්නේ සරල ප්‍රශ්නයයි. අද පාර්ලිමේන්තුවේදී අලි සබ්‍රි ඇමතිතුමා කිව්වා ආණ්ඩුවට වැරදුනා කියලා. වැරදුන තීරණ ගත්තේ අපිද? එහෙමත් නැත්නම් ජනපති ප්‍රමුඛ ඔය කණ්ඩායමද? බලයට ආව ගමන් බදු සහනයක් දුන්නා. අහිමි වුණ මුදල කොච්චරද? රුපියල් බිලියන 600ක් විතර. සීනිවල රුපියල් 50 බද්ද 125ට අඩු කළා. ඒ කියන්නේ සීනි කිලෝවකින් රුපියල් 49.75ක් පාඩු කරගත්තා. සමස්ත පාඩුව රුපියල් බිලියන 16ක්. ඔය මහ බැංකු වංචාවටත් වඩා ලොකුයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික එකරයකින් තහනම් කළා. මහකන්නේ විනාශ වුණා. දැන් යලකන්නේටත් කනකොකා හඬමින් ඉන්නවා. IMF යන්න පමා වුණා. අද අතේ සතේ නැති ගානට රට බංකොලොත් වෙන තැනට වැටුණා. ඩොලරය රුපියල් 230කට ෆ්‍රීස් කළා. එහෙම නැත්නම් ස්ථාවර කරලා තියාගෙන හිටියා. අද ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා. රුපියල හොඳටම අවප්‍රමාණ වෙලා ඩොලරය අද 350යි 360යි පාලනය කරගන්න බැරි තරමට ඉහළ යමින් තිබෙනවා. දැන් මේ සියලු තීන්දුවලට එදා ඔබ සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ සර් ළඟ "එහෙමයි සර්" කිව්වේ නැද්ද? "යස් සර්" කිව්වේ නැද්ද? දැන් සර්ත් එක්ක ශ්‍රී ලංකා රාජ්‍යම ෆේල්නේ. ඉතින් ආයෙත් ඔබ ටික දෙනාම මැති ඇමතිකම් මාරු කරගෙන මොන අන්තර්වාරයක් හරි ගහගෙන මේ රට ගොඩදාගන්නේ කොහොමද කියලා කියන්නකෝ. මේ රට ගොඩදාන්න කොච්චර අමාරුද කියලා අද අලි සබ්‍රි ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කියපු මේ වචන ටිකම ප්‍රමාණවත්. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා එක පෙබ්බඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා. දැන් මම පිස්සෙක් වෙන්න ඕන. මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා. ඒකයි අප පුන පුනා කියන්නේ. ඔබ සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මේ තීන්දුව తీරන ගන්නකොට "එහෙමයි සර්" කිව්වා. ඔබ අතරින් කවුරුත් මේ රාජපක්ෂලට විරුද්ධ වුණේ නැහැ. ඉතින් ආයේ අද කියලා අමුතු වෙනසක් නැහෙනි. ආයේ ඇමතිකම් බෙදාගෙන වරප්‍රසාද අරගෙන කොහේ හෝ රටකින් ලැබෙන අවසන් ආධාර ටිකත් සමසේ බෙදාගෙන සභාතුමෝ සතුටින් විසිර ගියහ කියලා තමයි අපට කනත්තේ ඉඳලා කියන්න වෙන්නේ. කොරේ පිටට මරේ කියලා දැන් අපේ රටේ ඖෂධත් නැහැ. ඉන්ධන, ගෑස්, විදුලිය නැතිව දුක් විඳින ජනතාවට ලෙඩක් දුකක් හැදුනහම, බෙහෙත් ටිකක් ගන්න නැති වුනහම අවසානයේ මැරෙන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මහරගම පිළිකාරෝහලේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ මේ වෙද්දී 80%ක් පමණ හිඟ බවටයි ඖෂධ සැල් හිමියන් ප්‍රකාශ කළේ. මේ වෙද්දී අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී අවසන්. ඉන්ධන, ගෑස් වගේම ඖෂධත් දැන් හිඟයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුදිනක පැවසුවේ ඖෂධ හිඟයක් රට තුළ නැති බවයි. උණට හෙඹිරිස්සාවට නැති බැරි මිනිස්සයා දුවන්නේ රජයේ රෝහලට. මොකද රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න වියදමක් යන්නේ නැති නිසා. ඒ වගේම තමයි දුප්පත් පැල්පතේ ජීවත් වන අහිංසක ජනතාවට රජයේ රෝහල මහමෙරක් වගේ වටිනවා. මේ වෙද්දී ලංකාවේ ඩොලර් නැහැ.
ඇත්තම කිව්වොත් අපි දැන් ඉන්නේ අගාධයට වැටෙන්න ඔන්න මෙන්න නෙවෙයි. ඇත්තම කිව්වොත් දැන් වැටිලා ඉවරයි. අපේ රට තුල නිෂ්පාදිත ආර්ථිකයක් නැහැ. අඩුම ගානේ අපි පොඩි ලෙඩකට බොන පැරසිටමෝල් පෙත්තත් ගෙන්නන්නේ ඉන්දියාවෙන්. ඖෂධ හිඟයක් ඇතිවන බව අපද මීට පෙර මතක් කළා. මහරගම පිළිකා රෝහල කියන්නේ මේ ඖෂධ ගැටලුවේදී අසරණ වෙන ප්‍රධාන ස්ථානයක්. ෆාමසිට ගියාම බෙහෙත් නැහැ. සමහර ෆාමසිවල සමහර බෙහෙත් තිබ්බත් ඒවා රත්තරන් ගානට ඉහළ ගිහින්. එදා වෙල හොයාගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට මේ බෙහෙත් මිල දරා ගන්න ඇත්තටම අමාරුයි. පිළිකා රෝහල අවට ඇති ඖෂධ හල්හිමියන් පවසන්නේ මේ වෙද්දි පිළිකා රෝගයට අවශ්‍ය ඖෂධ 80%ක් පමණ හිඟ බවයි. පිළිකා රෝගියෙක්ට ඖෂධ එක පෙත්තක්වත් අඩුවක් නැතුව අනිවාර්යෙන්ම අවශ්‍යමයි. එහෙම නැත්නම් ඒ ජීවිතයේ හෙට දවස අවිනිශ්චිතයි. ඔදින් ජීවිතයත් මරණයත් අතර සටනක් කරන කටින් පිළිකා රෝහලේ ඉන්නේ. එතකොට දැන් බලන්න පැරසිටමෝල් බලන්නකො අඩුම වගේ උන හැදෙන පැරසිටමෝල් ටිකක් ෆාමසියේ ගන්න තියෙනවා. අලුව ළමයකට මොනක් හදිච්චාම පැරසිටමෝල් එක පෙත්තක් ෆාමසියකවත් කිසිම තැනක නැ දෙන්නේ. කිසිම බෙහෙතක් නැ තිබ්බත් අධික අධික මිලයි. ජීවිතයත් මරණයත් අතර සටනක් කරන මනස සල්ලි වලත් බෙහෙත් නැනේ. දැන් දැනට 80% විතර බෙහෙත් ප්‍රමාණයක් අඩුයි. මිනිසුන්ට මේක දරා ගන්නත් බෑ මිල අධිකයි. බබට බෙත් කර කණ්ඩාවේ වෙනට බෙත් නේ දීලා ඇන්ටිජන් කරගෙන ඉතින් උදේකම අරගෙන යන 500යි උදේකමට. උදේකමට 500ක් ඕනේ. ඉතින් බෙත් වලට සල්ලි දෙන්න ඕන නම් කොහේ යන්නද කියලා අපි නම් දන්නේ නැහැ. දෙදුම ටිකක බල ගෙදර යවනෝ. බෙත් නෑ මුණ්ඩ. මුගේ ආණ්ඩුව නෙමේ මුගේ රාජකාරී කරන්නේ මුං. මුං ඇල හොරු. මුගේ රාජකාරී කරන්නේ හරියට රාජකාරී කරන ඡන්ද දීලා වත් කරේ අපි. ඇසියර අපුව බෙහෙත් නැ පෙන්නෝලි පෙන්නෝල් කියලා ළමයි ජීවත් කරන්න බුල් මේ අතර සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ඖෂධ සපයා ගැනීමේදී යම් ගැටලුවක් මත වුණහොත් 19:90 සුවසරිය ශනි කැමතුම් අංකය අමතන ලෙසටයි. එම පොතත් සමගින් අප ඔබෙන් සමකරන උදෑසන ප්‍රවෘත්ති විකාශය යලිත් හමුවමු 10:12 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.